देखा है ए ए अभी तक यार ने ए वाला आ गया हो यार ने किया कौन ने देखे ये वाला अभी हो यार सच में किया ने बड़ा मुली में पीली बेल्ट लिया गन बोले मत डिलीवरी के लिए आ गए नहीं मत नहीं ये को आंशक हाँ किया ने बड़ा ए आंशक का तो इस समय मेरे को देने दिया सुना ही नाम है सुनाई ए इतना मैंने नहीं सुनाई ए सुनाई ए की लंगड़े देखा देखा ये लंगड़े ए सामान चलाने फाट दो आंशक है कैसे आंसू वाट है सबसे सबसे आसुड़ ऐ कुत्ते आते आंशु के सबसे आसुड़ सामान चलाने त्रिकोण का अभ्यंतर कोण वाला आई क्या आंशक है कैसे आंसू है हाँ वेरी गुड दे अनिल अनिल दे ना किया नोड मोवी तो किया ना बराबर ऐ आप एक से आते हो समान करने त्रिकोण का अभ्यंतर कोण का ऐक्य अंश के कस्य असुवनिसा हाँ वेरी गुड किया ना बराबर दें सुना ये देखा ए ए नेट के को सुना हूँ किया हाय हाय ए समान आई एक तो किया अंश के कस्य असु है हाँ देखा ना तो आप ए को हाय हाय बेद हाय हाय एम बेदना हाँ वेरी हाय एम गुड बेदना हाय एंड अंश के कसी आंसू था एंड दिनों अंश ओ अंश के तो से आता है एंड दुआ की है ना कती है ए इसलिए समान है अंश कती है हाय देखा हदाने खुलवा ले निकल याद आने है कुलवान टीचर ओ एतकोट तुना ये वाला गया था अन्नोने हाँ हाँ नेतरा होते अपने गाने की है ना तो ये ने एनी अगे हो यान ने नेतरा अपने दयानी आरवेला वे अपने क्यों वो कौन है वाला अगे यान देने देने में सोना में दिया ला एतकोट अपने देखा ये हो यान ना तो ने तूना ये हो यान ना तो ने अरे मेरे को पौड़ी गाना की था यार ये वाला अगे नेतरा ही हो यान ने दिया ने दिनेश मेरे को हेडवर्ड दिनेश तो सिग्नल मारती थी हेलो नियनी वरुण नाम है किया ना अभी ना गाने पे आ गए हैं इवराई टीचर इवराई टीचर अनीता तिवारी ने मेरा मैकुआ ईलांगड़ी तिवारी हाँ एन बेबी महातर सीनर एक समानाई सुनर देना मेरे का गीला विसुदान ना केरु उदय सावर टिक्का किंग साविनाडी दहाय किंग उत्तर वाला लोगा उठ रहे हैं तो बेटा आये में लोग रहे हैं मतलब आये में ऐसे ये ना ने के में ना हरने होना ने आई बुते हूँ टीचर हाँ ओ हरे समानाई तो ना एन विसंदा අපි දැන් සිද්ධ වෙනවා එන් එක තියෙන අනිත් දේවල් ඔක්කොම අයින් කරන්න. අපිට ලේසියෙන් අයින් කරන්න පුළුවන් කවුද? තුන තුනේ හබත්තර පුතේ කොහොමද තියන්නේ?
එම් ගාව දේනාගේ මේසේ මයින් කරන්න පුළුවන් කවුද? එක තියෙන වෙනමමනේ අපිට පුළුවන් එක අයින් කරන්න. වෙන එක එහා පැත්තට අරන් ගියාම කීයද? මේ ඍණ එක මේ පැත්තට අරන් ගියාම ධන වෙනවා. මේ සමාන නම් මෙයාගේ තියෙන ලකුණ වෙනස් වෙනවා තමයි යන්නේ. එහෙනම් එන් බෙදීම හතර සමානයි තුනට එකක් එකතු කරාම හතරයි හතරයි. හතරයි දැන් අපිට එන් වල අගේ ඇවිල්ලාද? නෑ නෑ තාම නෑ. එන් බෙදීම හතරක් තියෙනවා. මේ බෙදීම හතර අයින් කරන්න හොඳම ක්‍රමය මොකද්ද? දැන් අඩු කිරීම අයින් කරන්න නම් එකතු කරා. ඒ වගේ බෙදීම අයින් කරන්න නම් මොකද කරන්නේ? ගුණ කරනවා. ගුණ කරනවා. කරන්න ඕන. අපි දෙපැත්තම කියන එතකොට ගුණ කරන්න ඕන. හතරෙන් ගුණ හතරෙන්. හතරෙන් ගුණ කරන්න පුළුවන් දෙපැත්ත. මේ පැත්ත හතරෙන් ගුණ කරාම හතරට හතරෙන් කැපිලා ගිහිල්ලා එන් ඉතුරු වෙනවා. හතර වරක් හතර තියද? හතර වරක් හතර සක්කරේ මතක තියෙන්න ඕන. 16 16යි එන් වල 16 16යි. ටීචර් හිරුන්දිට එන්න වෙන්නේ නැතිලු. ඒ මොකද? එයාගේ මේ සූම් එක මේ ඒකට සල්ලි දාලා නැතිලු. තමයි නෑ, අපි පළවෙනි පේපර එක සාකච්ඡා කරන්නේ. තමයි නෑ. මේක ලියා ගන්න. මොවිද මේ ගාන හදලා තිබ්බද? එන්වලාගේ හෙව්වද? නෑ. මේක ලියා ගන්න පුතේ. මේක අමාරුයිද සචිනි? මේක අමාරුයිද? මනීෂට ලොග් වෙන බැරිලු ටීචර්. ඔයාගේ සිග්නල් මාරු කිව්වා. මේක ලියලි උරුණා කියන්න. ඉවරයි ටීචර්. හරි. ඊළඟට අපිට තියෙනවා මිශ්‍ර සංඛ්‍යාව. බලන්න මිශ්‍ර සංඛ්‍යාව 6යි 7යි 33. මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් කරන්න කියලා තියෙනවා. කොහොමද මේක අපි දශම සංඛ්‍යාවක් කරන්නේ? හරි, මේක පැත්තකින් තියමු. මට කියන්න කොහමද අපි 5න් 2 දශම සංඛ්‍යාවක් කරන්න කොහමද? මේ 6වස් වල කියන්නේ ගුණ කරන ඔකෙන්ද 5න් 2 කාගෙන්ද? 25 25. ඇයි මෙහෙම එකක් මතක නැද්ද? දෙක බෙදීම පහ. මේම මතක නැද්ද? දෙකට පහ ඒව කීයද? දෙකට බිඳුවයි. නෑනේ. එහෙනම් බිංදුව තානවා. පස්වල බිංදුව බිඳුවයි. බිංදුවයි. දෙකෙන් බිංදුවක් අඩු වුණාම දෙකයි.
එතකොට අපේ අතින් මෙතන බිංදුවක් දාද්දී අපි දශම තිත ලියනවා. එහෙමනේ ඊළඟට 20ට පළයව කියමු. හතරයි හතරයි. හතරයි. එහෙනම් දෙක බෙදීම පහ. එහෙම නැත්නම් පහෙන් දෙක දශම සංඛ්‍යාවක් කරාම බිංදුවයි දශම හතරයි. භාග දශම කරන්නේ බෙදලා. මතකයිනේ? දැන් එහෙනම් මට කියන්න මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව කොහොමද දශම කරන්නේ කියලා. මෙතනදී පුළුවන් හුදේ අපිට මේ හය පැත්තකින් තියමු. හය නැතුව අපි 40න් 33 ගමු. හරිද? 40න් 33 අපිට පුළුවන් 33 බෙදීම 40. 33 බෙදීම 40. මේ විදිහට ගමු. 33ට 40 කීයද? බින්දුවයි. 0යි. 40 වරක් බිංදුව. බින්දුවයි. බිංදුවයි 33 බිංදුවක් ගියන් 33යි. ඊළඟට ඔන්න අපේ අතින් බිංදුවක් දානවා. ඒක නිසා අපි මෙතන දශම තිත කියනවා. ඊට පස්සේ 330ට 40 කියමු. දැන් හරි. ඒක ඔයාලා කියන්න ඕන කිසිම. 330ට 40. ඔයාගත්තද? 8යි කියලා ආවද? 8 වරක් 40 320. ඊළඟට මෙතන එනවා 10ක්. අපි අතින් ආයි බිංදුවක් දානවා. 100ට 40 ඒවා කීයද? 100ට 40 ඒවා දෙකයි. දෙකයි. 40 වරක් දෙක 80. 80. 100න් 80ක් ගියන් 20යි. ආයෙත් අපි බිංදුවක් දානවා. දැන් 200ට. 200ට 40 ඒවා 5යි. 5යි. 5 වරක් 40. 200යි. ඔන්න අපිට බිංදුවක් වෙනකම්ම සොරිතේ. අපිට තියෙනවා 40න් 33 කියන්නේ බිංදුවයි දශම 8යි 2යි 5යි. හරිද? දැන් අපිට තියෙන්නේ මොනවද? 6යි 40න් 33. එහෙනම් අපි මේක ලියනවා 6 එකතු කිරීම බිංදුවයි දශම 8යි 2යි 5. එතකොට 6ට බිංදුවයි දශම 8යි 2යි 5ක් එකතු වුණාම කීයද? පුතේ ඇන්නේ මෙතෙන්ට 6 බිංදුව එකතු කරාම 6යි දශම 8යි 2යි 5යි. මේක අමාරුද? මේක අමාරුයිද කතා කරන්නේ?